අලුත් ලෙස YouTube channel එක ඔයාලා හැමදෙනෙක්ම සාදරයෙන් පිළිගන්නවා. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න හදන්නේ Windows කොහොමද ඉක්මනට shutdown කරගන්න කියලා. ඉතින් මෙතනදී මම කතා කරන්න හදන්නේ අපිට ඔයා අනිවාර්යෙන් computer එකක් හරි laptop එකක් හරි පාවිච්චි කරන එක නම් ඔයා දන්නවා අපිට shutdown කරන්න තියෙන සාමාන්‍ය මේ වීඩියෝ එක බලන කෙනෙක් නම් ක්‍රම දෙකක් දන්නවා ඇති. එකක් සාමාන්‍ය විදිහට අපි කියලා shutdown කරන විදිය, අනිත් ක්‍රමය කෙලින්ම power button එකෙන් shutdown කරන විදිය. ඉතින් මේ ක්‍රම දෙකට අමතරව තව shutdown කරන ක්‍රම කිහිපයක්ම තියෙනවා. ඉතින් මේ ක්‍රම වලින් ඔයාට ඉක්මනට ඔයාගේ PC එක shutdown කිරීමේ හැකියාව ඔයාට හම්බ වෙනවා. shutdown විතර නෙමෙයි restart කිරීමේ හැකියාවත් හම්බ වෙනවා. ඉතින් ඒ shortcut keys ගැන තමයි කතා කරන්න හදන්නේ මේ වීඩියෝ එකෙන්. ඉතින් තව දෙයක් කියන්න ඕනේ, ඔයා අනිවාර්යෙන් ඔයාගේ PC එක stuck වුණාමත් ඔයාට පුළුවන් මේ shortcut key භාවිතා කරලා ඔයාගේ PC එක shutdown කරන්න කෙලින්ම, එහෙම නැත්නම් restart කිරීමේ හැකියාව ඔයාට හම්බ වෙනවා මේ method වලින්. තව දෙයක් කියන්න ඕනේ, ඔයා නිතරම ඔයා laptops හරි නැත්නම් desktop දෙකටම මේක අදාළයි. සාමාන්යයෙන් PC එකක් stuck වුණොත් ඔගොල්ලෝ ගොඩක් දෙනෙක් කරන්න දේ තමයි කෙලින්ම power button එක ඔබාගෙන ඉඳලා ඔයාගේ PC එක shutdown කරන එක. ඉතින් මේ ක්‍රමය කරන්න එපා කියලා තමයි මම කියන්නේ. මොකද ඉඳලා කරාට කමක් නැහැ. ඒ ඇරෙන්නත් මේ ක්‍රමය භාවිතා කරන්න එපා. ඒක මොකද power button එක දිගට ඔබාගෙන හිටියොත් එහෙම shutdown කරන එකෙන් ඔයාගේ Windows මේ කියන්නේ corrupt වෙන්න පුළුවන්. ඒ කියන්නේ Windows අවුල් යන්න පුළුවන්. එතකොට එහෙම නැත්නම් ඔයාගේ hard disk එකේ තියෙන data වලට මොකක් හරි යම්සි issue එකක් එන්න පුළුවන්. ඉතින් නිතර ඔයාගේ PC එකෙන් ඔයා මේ විදිහට shutdown කරනවා නම් අනිවාර්යෙන් ඔයාගේ hard disk එකේ යම්සි මොනවා හෝ ගැටලුකාරී තත්ත්වයක් තියෙන පුළුවන්. එහෙම තියෙන කෙනෙක් නම් අනිවාර්යෙන් ඔයාගේ technician කෙනෙක් ලව්ව PC එක check කරගල බලන්න. ඉතින් ලැප්ටොප් පාවිච්චි කරන කට්ටියට මේ shortcut key එක ගොඩක් වැදගත්. ඉක්මනට ලැප් එක shutdown කරගන්න, ඒ වගේම stuck වුණ වෙලාවට කොහොමද ඔයාගේ stuck එකකින් ගැලවිලා එක්කෝ shutdown හරි නැත්නම් restart එකට හරි යන්නේ කියලා මේ shortcuts key වලින්. ඉතින් අපි යමු වීඩියෝ එකට මේ shortcut key පාවිච්චි කරන්නේ කොහොමද කියලා බලන්න. ඕගොල්ලෝ දන්නවා දැන් සාමාන්‍යයෙන් මැෂින් එකක් ඔන් කරාට පස්සේ අපි සාමාන්‍ය විදිහට shutdown කරන්නේ මෙතන start icon එක click කරලා මෙතන දකුණු පැත්තට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් power button එක. එතන උඩ තියෙනවා shutdown restart කියන option එක. මේක තමයි සාමාන්‍ය විදිහට shutdown කරන විදිය. හරි. දැන් බලමු අපිට පාවිච්චි කරන්න පුළුවන් method ටික මොනවද කියලා shutdown and restart වලට. පළවෙනි ක්‍රමය තමයි ඔයාගේ mouse එකේ right click එක click කරන්න start menu එක ළඟට ඇවිල්ලා මෙහෙම right click කරාම ඔයාලට මෙතනින් shutdown and restart එක බලා ගන්න පුළුවන්. හරි. දෙවෙනි ක්‍රමය තමයි ඔයාට පුළුවන් ඔයාගේ keyboard එකේ වට පේනවත් දන්න keyboard එකේ Windows එකයි X එකයි එකට click කරන්න, මෙහෙම angle එක push කරන්න. ඒක push කරාට පස්සේ ඔයාට මෙතනින් බලා ගන්න පුළුවන් I shutdown and restart කියන option එක බලා ගන්න පුළුවන්. හරිද? ඊළඟ ක්‍රමය තමයි ඔයාට keyboard එකේ බලා ගන්න පුළුවන් create එකයි alt එකයි මෙතන තියෙනවා delete එකයි. ඉතින් මේ තුන එකට press කරන්න. press කරාම ඔයාට මෙන්න මේ කළු පාට screen එක හරි ඔයාගේ තියෙන කලයක් එක්ක මෙතන පල්ලෙහා තියෙනවා lock switch sign out task manager තියෙනවා. ඒත් එක්ක මෙතන පල්ලෙහා ඔයාට බලා ගන්න පුළුවන්. ඔයාට පේනවද දැන් මෙතන පල්ලෙහා බලා ගන්න පුළුවන් shutdown and restart කියලා. ඉතින් ගොඩක් වෙලාවට machine එක stuck වුණාම අපි ගොඩක් වෙලාවට restart හරි තියෙන programs close කරගන්න හරි අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ මේ alt එකයි create එකයි delete කියන option එක. මේකෙන් අපිට පුළුවන් ඉක්මනටම අපේ stuck වෙලා තියෙන දෙයක් එක්කෝ restart කරගන්න, එහෙම නැත්නම් කෙලිම PC එක restart කරලා ගන්න. හරි. ඊළඟ ක්‍රමය තමයි අපිට PC එක shutdown and restart කරන්න පුළුවන් ඊළඟ ක්‍රමය තමයි ඔයාගේ keyboard එකේ බලන්න මෙතන තියෙනවා alt එකයි උඩ තියෙනවා functions keys වල F4 කියන එක. ඉතින් මේ දෙකත් එකට මෙහෙම එබුවාම ඔයාට මෙන්න වගේ box එකක් බලා ගන්න පුළුවන් shutdown option එක තියෙනවා. එතනත් shutdown restart කියන option ටික බලා ගන්න පුළුවන්. ඉතින් මේකත් එක ක්‍රමයක් shortcut key වල පාවිච්චි කරන්න පුළුවන් shutdown and restart වල. අනිත් ක්‍රමයේ තමයි ඔයාට පාවිච්චි කරන්න පුළුවන් Windows key එකයි X එකයි U එක දෙපාරක් press කරන්න පුළුවන්. දෙපාරක් press කරාම ඔයාට කෙලින්ම ඔයාගේ PC එක shutdown කරගන්න පුළුවන්.
ඉතිං ඒ ඔප්ෂන් එක ගොඩක් කලාට වැඩ කරන්නේ විඩෝස් ටෙන්වල්ට වැඩ කරයි. විඩෝස් ඉලවෙන්වල අප්ඩේට් වර්ෂන් එකක් ඇවිල්ල තිබ්බොත් සමහර වෙලාවට වැඩ නොකරන්න පුළුවන්. ඉතිං ගොඩක් කියලාට එක වැඩ කරනවා. වැඩ නොකරොත් මම ඔගලන්ට කමෙන්ට්‍රක්ෂන් එක දාලා තියන්නම් ඒක හදාගන්න විදිිය. හරි, ඒකත් එක්තරා විදිිය කෙලින්ම ෂට්ඩවුන් කරන්න පුළුවන් ක්‍රමයක්. හරි, ඊළඟට අපිට පුළුවන් ෂට්ඩවුන් එකට අපිට කෙලින්ම මේ කමන් ෆොන්ටකින් ෂෝට්කට් කිය එකක් හදාගන්න. මේක ෂෝට්කට් කී CMD කමන්ස් ගොඩක් තියෙනවා. ඉතින් මම පාවිච්චි කරන එක කමාන්ඩ් එකක් දාන්නම්. ඉතුරු ටික මම ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි පල්ලෙහා කමෙන්ට් වල හරි පින් කරලා තියන්නම්. හරි, ඒක ඔයාලට කරගන්න තියෙන්නේ ඔයා මුලින්ම මෙහෙම රයිට් ක්ලික් කරලා මෙතන නිව් වලට ගිහිල්ලා මෙතන ෂෝට්කට් කියලා තියෙනවා. මේ ෂෝට්කට් කියන එක ඕපන් කරගන්න. ඔයාලට පේනවද දැන්? මම ඔයාලට මේ පැත්තට ආරවන්නම්. හරි, ෂෝට්කට් කියන එක ක්ලික් කරගත්තට පස්සේ මම මෙතන තියාගන්නවා අදාගත්ත කමාන්ඩ් එක. ඒ කමාන්ඩ් එක ඔයා මෙතන ටයිප් කරලා හරි නැත්නම් කොපි පේස්ට් කරගන්න. මේ කොපි පේස්ට් කරලා ඔයා නෙක්ස්ට් කරන්න. නෙක්ස්ට් කරාට පස්සේ ඔයාට මෙතන exe එකක් විතර බලා ගන්න පුළුවන් ෆිනිෂ් කියලා. ඉතින් මෙන්න මේ exe එක ඔයාට රයිට් ක්ලික් කරලා ෂෝ කියලා ප්‍රොපර්ටිස් වලට කියලා අයිකන් එක චේන්ජ් කරගන්න පුළුවන්. ඉතින් පළවෙනි පාර මෙන්න මේ වගේ මැසේජ් එකක් එනවා. ඒක චේන්ජ් කරලා ඔයාට මෙතනින් ෂට්ඩවුන් එකට කැමති අයිකන් එක සිලෙක්ට් කරලා ඕකේ කරන්න. හරි, මම මෙතන රතු පාටට මේක තමයි අයිකන් එක. දැන් මම ඔයාලට ක්ලික් කරලා පෙන්නනවා මේක ඔයා ෂට්ඩවුන් කරගන්න කොහොමද කියලා. මේක එකපාරක් මෙහෙම ක්ලික් කරපු ගමන් ඔයාලට පේනවා කෙලින්ම මැෂින් එක ෂට්ඩවුන් වෙනවා. හරි, ඉතින් මේ විදිහට තමයි ඔයාට ෂට්ඩවුන්ස් මෙතඩ් සහ රීස්ටාර්ට් කරන මෙතඩ් පාවිච්චි කරන්න පුළුවන් වින්ඩෝස් පරිගණකේ. මම ඔයාට ආයිමගේ මැෂින් එක ඔන් කරන්නම්. හරි, දැන් ඔයා දැක්කා වින්ඩෝස් මැෂින් එක ඔන් වුණා. ඉතින් මේ ක්‍රම ටික ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් ඔයාගේ PC එක ෂට්ඩවුන් කරගන්න, ඉක්මනට ෂට්ඩවුන් කරගන්න. ඒ වගේම PC එක ස්ටක් වුණාම මේ වගේ දේවල් වලට මේ ෂෝට්කට් C සහ මේ මෙතඩ් ටික ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් ඕනම අවස්ථාවකදී. PC එක ස්ටක් වුණාම එහෙමත් නැත්නම් ඉක්මනින් ඔයාගේ PC එක ෂට්ඩවුන් කරගන්න. හරි, දැන් ඕගොල්ලන්ට තේරෙනවා කොහොමද වින්ඩෝස් ස්ටක් වුණ අවස්ථාවක් හරි මොනයම් හෝ හේතුවක් උඩදී හරි නැත්නම් ඔයාලට ඉක්මනට ෂට්ඩවුන් කරගන්න ඕනනම් මේ ෂෝට්කට් කීස් පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ගොඩක් දුරට ඕගොල්ලන්ට වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් අනිවාර්යෙන් මේක ඔයගොල්ලෝ ඔයාලා හිතනවා නම් තව කෙනෙක්ට ඔයාලගේ යාළුවන්ට හරි මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා අනිවාර්යෙන් ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉතින් වීඩියෝ එකේ මොනවා හරි ගැටලු තියෙනවා නම් ඔයගොල්ලෝ මොනවා හරි දේවල් දැනගන්න තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම පුළුවන් තරම් ඉක්මනට ඔයගොල්ලන්ට රිප්ලයි එකක් දෙනවා. එහෙනම් තවත් අලුත් වීඩියෝකින් හම්බෙමු. කියන්න කැමති channel එකට අලුත් කෙනෙක් නම් වීඩියෝ එක ලයික් එකක් දාන්න. ඔයා මොනවා හරි ගැටලු තියෙනවා නම් ඒකත් පල්ලෙහා කමෙන්ට් කරන්න. කැමති නම් channel එක subscribe කරගෙන යන්න. ඉතින් එහෙනම් තවත් අලුත් වීඩියෝකින් හම්බෙමු.